ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. එමතුමා දැන් අපි ඊයේ දැක්කා හේසා විතානගේ මන්ත්‍රීවරයා යනවා මහා බැංකුවට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ එතුමා කියන්නේ ක්‍රීඩාව දූෂිතයි ඔට්ටු වල්ලන එක විතරයි කරන්න කියලා. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ඔට්ටුවක් කරා. එතුමා මගේ හොඳ මිත්‍රෙක්. මම එතුමට ටිකට් එකක් අරන් දෙන්න බලාපොරොත්තු වෙනවා ලෝඩ්ස් ක්‍රීඩාංගණයට එන්න. ලෝකයේ තියෙන ප්‍රධානම ක්‍රීඩාංගණය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඔට්ටු වල්ලන මැච් එක ඇතුළතදී මැච් එක ග්‍රවුන්ඩ් එකේදී. එහෙම තහනමක් නැහැ. මම දන්නේ නැහැ එතුමා මොන ලෝකයක් ගැන කතා කරනවද කියලා. හැබැයි ලංකාවේ විතරක් මේ නීතිය තියෙනවා කියලා එතුමට කියන්න කොන්දක් නැතිවීම ගැන මගේ පරණ යාළුවෙක් ගැන මම ගොඩක් කනගාටු වෙනවා. ඒකට හේතුව ලංකාවේ විතරයි මේ දූෂණ විමර්ශන අනුව මේ අයතාලිස මුදල් ඒ වගේම සූදු ක්‍රීඩාවට නියලිච්ච කට්ටියට එන්න බැරි වෙන ඒ සම්පූර්ණ නීති තියෙන්නේ මේ ආසියාතික කරේම. ඒ වගේම එංගලන්තේ ඔස්ට්‍රේලියාවේ නැති නීතියක් තියෙන්නේ ලංකාවේ විතරයි. ඒකවත් නොතේරුවත් මම හිතන්නේ ඊයේ පෙරේදත් එල්පීඑල් තරඟවලට ආපු කණ්ඩායම් අයිතිකාරුවෙක් තවම මම හිතන්නේ ලංකාව හිර වෙලා ඉන්නවා. ඒ හේතුව ඇවිල්ලා දූෂණයක් වංචාවක් කරොත් ඔවුන්ට ගැලවීමක් නැහැ. එතුමා කියන්නේ ලංකාවේ ක්‍රිකට් සූදුවක් වෙලා ඉවරයි කියලා. ඊ අපි දැක්ක පෝස්ටර් කැම්පේන් එකකුත් තියෙනවා. මම හිතනවා ඒකෙම තේරෙනවා දි ICC එතුමාලට දෙන ලොකු බීතිකාවක්. මම හිතනවා මේ පුද්ගලික එක. නමුත් අපි ක්‍රීඩාවේ ජනාධිපතිවරයා අතර ගත්තට පස්සේ එතුමා වෙනම වார்த்தාවක් ඇඳවලා ඒ වார்த்தාව කටයුතු කරන්නේ ඒකේ නෛතිකතාවය කොහොමද කරන්නේ සියලු දේවල් එතුමා මේ වෙනකොටත් කරලා ඉවරයි. ඒක පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත වෙලා ඒක අඩුතු හරි විදියට හරි ක්‍රමයට මේ යෝග්‍ය මම දන්නවා. අපිනුත් ඔබ්සර්වේෂන් ඉල්ලලා තියෙනදී ඔබේ කරන වෙලාවදී ඒක හරියට වෙයි. මම හිතුවා දැන්ට තියෙන ඡන්ද 140 ගණනක් තියෙන ඡන්ද ප්‍රමාණයත් 70කට 65කට ප්‍රමාණයක් අඩුවේ. ඒ නිසා ඒ සියලු දේවල් හරි විදියට හරි කලාවට හරි ක්‍රමයට වෙයි. ඉතින් මේක කාටවත් උමනා විදියට නොයෙකුත් නාලිකාවල උමනාවට ඒ නාලිකාවලට කඩේ යෑම සඳහා ඉදිරිපත් වෙන මන්ත්‍රීවරු ගැන මම කනගාටුනවා. මගේ පක්ෂයට කණ්ඩායමක් නිසා. හැමතිමා දැන් හෙට අනිද්දා තරඟ සංචාර කීපයක් තියෙනවා ක්‍රිකට් නායකයෝ හොයා ගන්න පුළුවන් ඒද? ඔබතුමා ගියා පොළොන්නරුවේ. දැන් පොළොන්නරුවෙන් අත් ගේන්න වෙයිද? කොහෙද මොකද? ක්‍රිකට් ගහන්න නෑ මං හිතනවා. මං හිතනවා එහෙම අපි කලබල යුතු නෑ. ලංකාවේ මං කිව්වා වගේ අද මේ රැස්වීමදී මං කිව්වා වගේ කණ්ඩායමේ නිහතමානී වුණා නම් මීට වඩා ඇටිටියුඩ් එක වෙනස් වුණා නම් මැච් පරදුනායි කියලා ලංකාවේ ක්‍රීඩකයන්ට ලංකාව මිසු බැලලා නැහැ මිතෙක් කල්. මිනිස්සු හරි ආදරේ කරා. ඒ නිසා මම හිතනවා දැන් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අලුත් පුහුණුකරු වෙනෙක් තාවකාලිකව ඉල්ල දෙනවා. එතුමා ඉස්සෙල්ලා මට ආරංචි කරලා දෙනවා කොහේ කොණ්ඩේ කපලා කරාබු ගලවලා ඒ සියලු දේවල් කරලා දෙනවා. ඉතින් මම හිතනවා ක්‍රීඩාවට විනය කියන දෙයක් අවශ්‍ය වෙනවා. මම හිතනවා සනජයසූරියලා වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරද්දී ඔවුන් හොඳ විනයකින් ක්‍රීඩා කරා. ක්‍රීඩාවට ගොඩක් ආදරය කරා. ක්‍රීඩාවට ලොකු ලෙංගතුකමක් කරා. ආරම්භය හොඳට මතක් කරගෙන හිටියා. මම හිතනවා දැන් ඉන්න නූතන ක්‍රීඩකයන්ට පුංචි අඩුවක් තියෙන එක නේද? ඒ ක්‍රීඩකයන්ගේ වැරද්දක් නෙමෙයි. මේ තියෙන කාලේ පිළිබඳ ප්‍රශ්නක්. අපේ දරුවෝ වුණත් අපේ දරුවන්ගේ දරුවෝ වුණත් දවසක යනකොට ඔවුන්ගේ ආකල්ප හරියට හදන්න ක්‍රීඩා කණ්ඩායමවල පුහුණුකරුව ක්‍රීඩා කණ්ඩායමවල අයිති ක්‍රීඩා සංයුතිවල ඒවා වෙනස් කර යුතුයි කියන එකයි මගේ පෞද්ගලික අදහස. ඇමතුමා පොඩි දේශපාලන ප්‍රශ්නයක් මේ දවස්වල. මේ ඇමතුමා දැන් මේ ජනාධිපතිතුමා ව්‍යවස්ථා සංශෝධනයක් දාගෙන මේ මැතිවරණ වලින් පැනලා යන්න හදනවා කියන එතුමා බය වෙලාද මැතිවරණේ? මම නම් ඒක දන්නේ නැහැ. මම උදේ 5යි අදත් එනකොට අපි නම් මැතිවරණ වැඩවල හොඳටම බැහැලා ඉන්නවා. ඉතින් එහෙම නැත්නම් එක්කතුමා අපිට කියන්නේ මැතිවරණයක් නැහැ කියලා. තව ගෙදර ගිහලා පොඩ්ඩක් නිදාගෙන හරි ඉන්න තිබුණා. මේ දවස්වල අපි සම්පූර්ණ වශයෙන් කටයුතු කරනවා. එතුමා මැතිවරණයක් කල් දාන්න නෙමෙයි. එතුමා හැමදේම හරි නෛතික විදිහට කරන්න ඕමනාවක් තමයි එතන තියෙන එක නොතේරුවත් මම හිතනවා අර මේ දැන් ඇඳුම් මහගත්ත කට්ටිය පොඩ්ඩක් බය වුණාම ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධත්වය දැන් වැඩි වෙනකොට ඔවුන් ඔය චෝදනාවල එල්ල කරනවා. දැන් 3-2ක් ගන්න බැරි වුණොත් බැරි වෙලාවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුණොයි කියලා මේ පොඩි ආරංචියක් යනවා. කිසි ප්‍රශ්නයක් ඕවා එන විදිහට මොනද මේවා දැම්මම වෙන ප්‍රශ්න නෙමෙයි. මම හිතනවා අද තියෙන ලොකුම ප්‍රශ්න අද සතුරු වෙන්න ඕන ප්‍රශ්නම අවුරුද්දේකට ඉස්සෙල්ලා හිටපු විදියයි දැන් ඉන්න විදියයි. ඒක ගැන හිතුවොත් මිනිස්සු ගොඩක් වෙනස් වෙනවා. බය නැති අගමැති බය නැති ජනාධිපති එහෙමමද? මං හිතන්නේ බය නැති ජනාධිපති බය නැති අගමැතිලා නෙමෙයි. මම හිතනවා රටට වැඩ ඇති ජනාධිපතිවරයෙක් රට වැඩ ඇති අගමැතිවරයෙක් රට වැඩ ඇති මන්ත්‍රීවරු බිහි වෙනවා නම් හොඳයි.